ජීවිතය කියන්නේ ගීතයක් නම් ආදරේ තමයි ඒ ගීතේ නාද රටාව. කලාවේ උපතින්ම උරුම වෙලා සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අද චංචල දැසින් තරුමිණි ඔච්චම්පාන රයිනි චාරුකස් සහ රයිනිගේ හිත නැවතුණු තැන අකිල ධර්මසේනගෙන් අපි ඇහුවා ඔවුන්ගේ ආදරේ කතාව ගැන. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගැන කියන්නේ මේ විදියටයි. 2007 දී අම්මගේ තාත්තගේ රූසන්දර කොන්සර්ට් එකක් තිබ්බා නිව්යෝක් වල. එදා තමයි බෑන්ඩ් එකේ ඉන්න අයව දැනගත්තේ. එතන හිටිය හොඳට පර්ෆෝම් කරපු ඩ්‍රමර් කෙනෙක්. ඒ තමයි අකිල. එයා විතරයි බෑන්ඩ් එකේ තරුණ කෙනෙක් හිටියේ. කොන්සර්ට් එකෙන් පස්සේ ආෆ්ටර් පාටි එකට හැමෝම අපේ ගෙදර ආවා. ඒ වෙලාවේ අකිල මාව කාලෙක ඉඳන් දන්නා වගේ බොහොම සාමාන්‍ය විදිහට කතා කළා. මට ටිකක් අමුතුයි එහෙම කෙලින්ම ඇවිත් කතා කරද්දී. නමුත් කාලයක් තිස්සේ ඇමරිකාවේ හැදුණු කෙනෙක් නිසා ඒ විවෘත ගතිපැවතුම් එක කෙලින්ම කතා කරන එක අකිලට සාමාන්‍ය දෙයක්. එදායින් පස්සේ අපි නිතර කතා කළේ Facebook එකෙන්. ඒ දවස්වල අපි දෙන්නටම එපෑස් තිබුණා. නමුත් නොගලිපීම් එක්ක ඒවා නැවතුණා. ඒගෙන් අපි දෙන්නට දෙන්නා යාළුවෝ විදියට කාලයක් කතා කරද්දී අපිටත් නොදැනීම අපි දෙන්නා ලං වුණා. අකිලගේ මම දකින හොඳම ගුණාංගය තමයි කෙලින් කතා කරන එක. එයාට කිසිම පුද්ගලයෙකුගේ තරාතිරමක් අදාළ නෑ. වැරද්දක් දැක්කොත් ඒ වෙලාවෙම කියනවා වගේම හොඳ දෙයක් උපරිමයෙන් අගය කරනවා. අකිල මගේ ජීවිතයට ආවේ නැත්නම් මම කලාකටයුතු වලට එකතු නොවි ඇමරිකාවේ සාමාන්‍ය රැකියාවක් කරගෙන ඉන්න ඉඩ තිබුණා. මගේ ජීවිතේ හැම දෙයකටම ඉන්න ශක්තිය තමයි අකිල. ඉන්පසු අදහස් දක්වන්නේ රයිනි චාරුකාගේ ආදරණීය සැමියා අකිල ධර්මසේන. අපේ පවුලම හිටියේ වොෂිටන් වල DC වල. මං කාලයක් තිස්සේ රයිනිගේ තාත්තගේ රුවන් ක්‍රිව් බෑන්ඩ් එකේ ප්ලේ කරා. දැන් ඇමරිකාවේ ඉන්න ලංකාවේ ප්ලේ කරපු ප්‍රොෆෙෂනල් මියුසිෂියන්ස්ලා තමයි ඒ බෑන්ඩ් එකේ ඉන්නේ. රස්සාවයි ඉගෙනින් කටයුතු අතරේ බෑන්ඩ් එකේ පර්ෆෝම් කරන්න මටත් අවස්ථාව ලැබුණා. අපි පර්ෆෝම් කරන අතරේ රයිනි ඉතින් එනවා යනවා දකිනවා. ඒ අරුණම ලොකු ඇඳුනුකමක් තිබුණේ නැහැ. නමුත් එදා පාටියකින් පස්සේ ඇතුණු හිතවත්කම හරහා රයිනි එක අදහස් හුවමාරු කරගන්න යනකොට කාලයක් යද්දී මට තේරුණා ඈ තමයි මට ගැළපෙනම සහකාරිය කියලා. විවිධ අවදි පහු කරගෙන ආපු අපේ කතාවේ නොසෙල්වේ හිටිය චරිතේ රයිනි කිව්වොත් මම නිවැරදි. මමත් හිතින් වැටුණු වෙලාවට රයිනි තමයි අපි එකටම ඉන්න ඕනේ කියන මතයේ හිටියේ. ඒකට මම අදටත් එයාට ගරු කරනවා. රයිනිට හැම සැප සම්පතක්ම තිබුණු කාලයක් වගේම එයාගේ පවුලේ අයට වුණු එක්තරා ගැටලුවක් හේතුවෙන් හැමදේම නැතුණු කාලෙකුත් තිබුණා. ඒක හැමෝම දන්නවා. ඒ නිසා එයාට ලැබුණු අත්දැකීම් එක්ක ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම ඇත්තටම සතුටු වෙනවා මනුස්සකම අමතක කරලා මිල මුදල් පස්සේ නොයන පොළවේ පය ගහලා ජීවත් වෙන නිහතමානී කෙනෙක් මගේ වයිෆ් වීම ගැන. තදින් බැඳුණු කවදාවත් වෙනස් නොවන හදවත් දෙකකට පුළුවන් ඕනිම බාධකයක් ජය ගන්න. ඒ තමයි ආදරේ මහිමය. අවබෝධයෙන් යුතුව ජීවන ගමන යන මේ දෙදෙනාට අපි සුබ පතනවා.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.